ගන්න මගේ හිතට ටිකක් සනීපයක් දැනෙනවා. ඔයාලට කොහොමද? මම මේ හිතුව විතරයි ටිකක් නිදා ගන්න ඕනේ කියලා මෙයාලට මේ සුභම සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සිනු දනාටම. ඉතින් ඔන්න අදත් අලුත් මලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ගෙදර තියෙන ටීවී එක කැඩලද? එහෙම නැත්නම් මේ දවස්වල තියෙන ගණන් එක අලුතෙන්ම ටීවී එකක් ගන්න බැරුවද ඉන්නේ. මේ වීඩියෝ එකෙන් කතා කරනවා කම්පියුටර් මොනිටර් එකෙන් ටීවී බලන විදිය. එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්න. මම කියලා දෙන්නම් මොනිටර් එකෙන් ටීවී බලන විදිය. මේ වගේ රූපවාහිනියක් වෙළඳ පොලෙන් මේ වන විට මිලදී ගන්නවා කියන එක ටිකක් අපිට හිතා ගන්න අමාරු වැඩක්. හැබැයි සාමාන්‍යයෙන් අපිට බජට් එකට සරිලන කම්පියුටර් මොනිටර් එකක් අපිට සාමාන්‍යයෙන් වෙළඳ පොලෙන් මිලදී ගැනීමේ හැකියාව තාමත් ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේත් ඒ වගේ නෝමල් සයිස් එකේ මොනිටර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ මොනිටර් එකේ තියෙන විශේෂත්වය තමයි ඉදිරිපස ස්පීකර් දෙකක් තියෙනවා. ඒ වගේම 1080ක ක්වොලිටියෙන් මේ මොනිටර් එක අපිට බලන්න පුළුවන්. රූප බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ පිටුපස ගැන කතා කරනකොට VGA port එක, ඒ වගේම 3.mm port එක, ඒ වගේම වෙනම power cable එක අපිට මේ monitor ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පිටිපස ගැන කතා කරන්න තියෙන අපිට එච්චරයි. මේක ඉදිරිපසත් ඕගොල්ලන්ට පේනවා. මම ඉස්සෙල්ලත් කිව්වා මේක ස්පීකර්ස් දෙකක් ඉදිරිපස අපිට යට ලබා දීලා තිබුණා. ඉතින් ඒක තමයි අපිට මේක ලැබිලා තියෙන වාසිය. ඒක න ඉස්සරහට කතා කරන්නම්. ඉතින් ඩයලොග් ඩිකෝඩර් එක පාවිච්චි කරන කට්ටියන් නම් ඇත්තටම ගොඩක් ලේසි මේක කරගන්න. මේකේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ HDMI out එකක් තියෙනවා. මේ HDMI out එකෙන් audio video දෙකම තමයි out කරන්නේ. ඉතින් මේක සම්බන්ධ කරන්න පුළුවන් කෙලින්ම කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අලුත් ඩයලොග් ඩිකෝඩර් එකෙත් පරණ ඩිකෝඩරෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙන එක ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ඇන්ටනාවෙන් ටීවී එක බලන්න ඉන්න කට්ටිය ඉන්නා නම් ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා මෙන්න මේ කොම්බෝ බොක්ස් එක. එහෙම නැත්නම් මේ ටීවී කාඩ් එක ඕගොල්ලොන්ට වෙළඳ පොලෙන් මිලදී ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් මේ විතරක්ද නැහැ. තව ඕගොල්ලොන්ට පුංචි පුංචි කේබල් කිහිපයක් වෙළඳ පොලෙන් මිලදී ගන්න වෙනවා. මෙන්න මේ ඕගොල්ලොන්ට පේන්න තියෙන. ඉතින් මම පළවෙනිම කේබල් එක ගැන මුලින්ම කතා කරන්නම්. පළවෙනිම අපි කේබල් එකක්ම නෙවෙයි, ඒක ඇඩැප්ටර් එකක්. මේ ඇඩැප්ටරින් කරන්නේ මොනිටර් එකේ තියෙන්නේ VGA port එක, ඊළඟට ඩයලොග් ඩිකෝඩර් එකේ තියෙන්නේ HDMI out එකක්. එතකොට එන්නේ ඒ දෙක කන්වර්ට් කරන ඇඩැප්ටර් එක තමයි ඒ තියෙන්නේ. මේක ඇවිල්ලා 3.mm audio input එක දෙන්න පුළුවන්. වයර් එක ටිකක් දිගට අරගෙන තිනු. මේක power cable එක. මෙන්න මේක ඇවිල්ලා VGA cable එක. ඉතින් හරිම සරලයි. මුලින්ම මෙන්න මේක ඇවිල්ලා ඕගොල්ලන්ට පේන මම කිව් එක VGA to HDMI converter එක. ඊට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේකට මෙන්න මේ 3.mm jack එකක් ඇවිල්ලා තිනු. මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. මොකද ටිකක් දුර අදින්න ඕන නිසා තමයි මම වෙළඳ පොලෙන් මෙන්න මේ cable එක අරගත්තේ. ඉතින් මේක පාවිච්චි කරාම අපිට සාමාන්‍යයෙන් ටිකක් දුරට අරගෙන යන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. මේ තියෙන්නේ VGA cable එක. ඉතින් මේක ඇවිල්ලා power cable එක. ඉතින් මෙන්න මේ cable ටික අනිවාර්යෙන් ඕගොල්ලෝ මිලදී ගන්න වෙනවා. ඊළඟට මෙන්න මේ විදිහට power cable එක මම මුලින්ම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා VGA cable එකත් මම මෙන්න මේ විදිහට මේකට පරිස්සමෙන් සම්බන්ධ කරගන්නවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මම dialog decoder එක. මෙන්න දැන් dialog වලින් බලන්නේ නැති කට්ටිය ඉන්නවා නම් ඕගොල්ලෝ මම අර ඉස්සෙල්ලා කිව්වා TV card එක. එමන් නැත්තම් කොම්බෝ බොක්ස් එක මිලදී ගන්න. මිලදී ගත්තම ඕගොල්ලන්ට බටපොල ඇන්ටනාවක් හරි නැත්නම් වෙන ඇන්ටනාවක් පාවිච්චි කරලා ඕගොල්ලන්ට මේ දේ කරගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට මේ HDMI to VGA converter එක ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට මෙන්න මේ විදිහට මම VGA cable එක මෙන්න මේ ඇඩැප්ටරේට බොහොම පරිස්සමෙන් මේ විදිහට සම්බන්ධ කරනවා. මේ ඇඩැප්ටරේ ගත්තී පොඩ්ඩක් හොඳට හොයලා බලලා ගන්න. සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. ඇල්ලුවාම සමහරලාට වැඩ කරන්නේ නැති වෙලා යනවා. ඒ වගේ පොඩි 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 ගැටලු තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ පුළුවන් නම් මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලලා මේකේ මේ ඇඩැප්ටර් එක මිලදී ගන්නකොට මිලදී ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට බොහොම පරිස්සමෙන් මම මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරගත්තා. සම්බන්ධ කරගෙන මම පවර් ඔන් කරනවා මොනිටර් එකේ. මොනිටර් එකේ පවර් ඔන් වුණා. ඕගොල්ලන්ට පේන ඔකල පාට බල්බ් එකක් මෙන්න මේ විදිහට අපිට no signal කියලා පෙන්නනවා. ඊළඟට මෙන්න මේ විදිහට අපි ගහලා තියෙන ඩයලොග් ඩිකෝඩර් එකේ HDMI cable එක මම ගලවලා ඉවත් කරගෙන අපේ මොනිටර් එකේ HDMI cable එක මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ඕගොල්ලන්ට ඩයලොග් ඩිකෝඩර් එක රිමෝට් එකෙන් ඔන් කරන්න විතරයි තියෙන්නේ. ඔන් කරපු ගමන් දැන් මෙන්න මේ විදිහට වැඩ කරනවා. ඉන්පුට් නොට් සපෝට් කියලා error එකක් ඇවිල්ලා තියෙනවා පේනවා. ඒ වගේම සයිඩ් එකක් පේන්නේ නැති වෙලා තියෙනවා. ඒකත් ඕගොල්ලොන්ට හොඳටම පේනවා. දැන් මම මේක හදන්න යන්නේ ඕගොල්ලෝ බලා ගන්න. ඉතින් ඕගොල්ලොන්ට කරන්න තියෙන පුංචි දෙයක් මේක කරන්න ඕගොල්ලොන්ට මෙන්න මේ ඩයලොග් ඩිකෝඩර් එකේ සෙටින්ස් වලට ගිහිල්ලා මෙන්න මේ සෙටින්ස් වලට ගිහිල්ලා මෙතනට ඕගොල්ලෝ යන්න ඕන මෙන්න මේ ඇඩ්වාන්ස් සෙටින්ස් කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන AV settings කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතන TV standard කියන එකේ
PEL එහෙම නැත්නම් PAL කියලා වැටලා තියෙන්නේ. ඕගොල්ලෝ NTSC කියන format එකට මාරු කරන්න ඕන. අන්න එහෙම මාරු කරාම දැන් මේ ගැටලුව අපි හදාගත්ත පරිම ලේසි බලන්න. බොහොම ලස්සනට ඇත්තම පොලිටියටම අපේ TV එක දැන් වැඩ කරනවා. ඉතින් ඊළඟට ඕගොල්ලන්ට තව දෙයක් කියන්න ඕන. මේක පුළුවන් මේ settings වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා display settings වලට ගිහිල්ලා මම ඕගොල්ලෝ නිකන් පෙන්නන්නම් resolution එක 1080ම තමයි දාලා තියෙන්නේ. ඉතින් අඩු කරාම සාමාන්‍යයෙන් quality එක අඩු වෙනවා. ඉතින් අපිට එහෙම අඩු කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට පුළුවන් හොඳම quality එක බලන්න. සාමාන්‍යයෙන් මීටත් වඩා පරණ මොනිටර් එකක් ඕගොල්ලෝ ගත්තොත් මේ විදිහට side එකක්වත් පෙන්වන්න නැතුව screen එක කළු වේවි. සමහර මොනිටර් වලට. ඉතින් එහෙම කළු නොවෙත් ඕගොල්ලන්ට කරන්න තියෙන පුංචි දේ ඕගොල්ලන්ගේ decoder TV එකක් තියෙන තැනකට අරන් ගිහිල්ලා මේ settings ටික හරි ගස්සලා ගණන්ලා high කරාම අනිවාර්යයෙන්ම වැඩ කරනවා. දැන් අපි ප්‍රධානම කොටස කරගත්ත දැන් රූප කිසිම ගැටලුවක් නැහැ පේනවා. දැන් අපිට ශබ්දය එමු නැත්තම් sound එක තමයි අපිට ගන්න තියෙන්නේ. ඒකට අපිට කරන් තියෙන පුංචි දෙයයි මෙන්න මේ මම 3.mm wire මෙන්න මේ විදිහට wire එක දිගේ අරගෙන මේ එක පැත්තක් අපි සම්බන්ධ කරන්න ඕන TV එකේ පිටිපස්සට එමු නැත්තම් monitor එකේ පිටිපස්සට. ඉතින් මට ලැබිච්ච වාසිය තමයි මේ monitor එකේ ඉදිරිපස වෙනම speakers දෙකක් තියෙනවා. මට වෙනම speaker high කරන්න ඕනේ නැහැ. එමේ speaker නැති වුණොත් ඕගොල්ලන්ට පුංචි bubble එකක් අරගෙන මෙන්න මේ ඕගොල්ලන්ට පේන speakers දෙකක් අරගෙන ඔගොල්ලන්ට පුළුවන් සම්බන්ධ කරන්න මම ඒක කියලා දෙන්නම්. මම මොනිටර් එකේ පිටිපස්සෙ මෙන්න මේ විදිහෙ මෙතෙන්ට සම්බන්ධ කරනවා. අනිත් පැත්ත අපේ HDMI to VGA adapter එකට සම්බන්ධ කරනවා. ඔගොල්ලෝ බලාගෙන ඉන්න දැන් ඔගොල්ලන්ට සද්දය හේවි. ඉතින් කිසිම ගැටලුවක් නැතුව ඔගොල්ලන්ට මේ විදිහට sound එකක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ වැඩේ ඉවර වුනේ. ඉතින් තව පුංචි ගැටලුවක් තියෙනවා. ඕගොල්ලොන්ට පේනවා ඇති මේකේ වෙලාව සාමාන්‍යයෙන් හරියට පේන්නේ නැහැ. ස්ක්‍රීන් එක බැලන්ස් නැහැ හරියට. ඉතින් අපි ඒ ටික හදා ගන්න ඕනේ. ඒ ටික ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ මොනිටර් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා horizontal vertical කියන සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ විදිහට මේ දෙක අඩු වැඩි කරලා බලන්න පුළුවන්. horizontal එක vertical එක මේ විදිහට ඕගොල්ලෝ adjust කරගෙන බලන්න. එතකොට ඕගොල්ලොන්ට පුළුවන් මේ දැන් ඕගොල්ලොන්ට පේනවා time එක මෙන්න මේ විදිහට අපි screen එක ගානට adjust කර ගන්නවා. ඒ නොපෙනෙන කොටස මේ විදිහට අපිට කිසිම ගැටලුවක් නැතුව හදා ගන්න පුළුවන්. ඉතින් TV එකක් වෙළඳ පොලෙන් මිලදී ගන්නවට වඩා මම හිතනවා මේ වගේ අඩුම අඩු budget එකට අපිට මේ වගේ දෙයක් කර ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද දවසේදී මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. එහෙනම් ගිහිල්ලා ඉන්නම් අදට මගේ YouTube channel එක subscribe කරන්න. එයා පැත්තේන bell icon එකත් click කරන්න. මොනවා හරි ගැටලුවක් අඩුපාඩුවක් තියෙනවා නම් ඔයගොල්ලන්ට comment එකක් දාන්න පුළුවන්. ගිහිල්ලා ඉන්නම් සුබම සුබ දවසක් ඕගොල්ලෝ සියලු දෙනාටම.